ට ආර්ථකයට වෙනදේ ගැන අවිපති නන්දලාල්ගෙන් අනාවකයක්. බද්දක් නිසා කලු කරන්න හදන මහබැංකුව. සර්ුපාක්ෂික සමුළුවකට ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනාවක්. උපයෝගීතාව ජනතගේ බූදලයක් නොවෙයි සමාජික මොහන් කියයි. සුරාබද්ධටත් අලුත් පනතක්. බන්්ඩි පහොරවල මිල බස්සන්න ඇමති අමරවීර වැඩ අරබයි. ඇමරිකා ඩොල මිලියන හයයි දශම පහක නඩුවෙන් කබ්ගාල් මුදාහැරේ. පාර්ලිමේන්තු සගයන්ව සිප වැළඳ දැසින්්ඩා යද්දී ක්‍රෂ් අගමති පුටුවේ හිඳ ගනිී. ශසනීමම ප්‍රවෘති කාටක් කලින් නොට කියන IDඩියෙන් සවසහ ඇතිය ප්‍රධාන ප්‍රෘතිවිකාශය සමඟයි ඔබ අදත් සජීවලසින් මෙක් වන්නේ. IIMF මූල්ය සහනය ලබා කැනීම සඳහා ඉතා කේටි කලක් තුළ නය ප්‍රතිවියූහ ගත කිරීමට නායහිමියන්ගේ එකඟතාව පළවුණු ඇතැයි මහබැකවාධිපති ආචාරය නන්දනල්විීරසිංහ මහතා පවසනවා. එමෙන්ම මේ වසර අවසන් වන පිට උද්ධමනය සාමාන්‍යතත්වයට පත්වුණු ඇති බද්ධ ඒමහතා අද පැවති මධ්‍ය හමුවදී කියාසිටියයා. you <laughs>

ල ද ඩ පිල හතු න පස්සේ තියන දේශවනීමේ තත්වයා තවදුරටත් අපේ සංචිත හ නි ං කෝල්ට ලබෙන රිමිටන්ස රසම් අපි දකිල්න ම්ප්‍රේන. දැනමත් සහන ප්‍රගතියක් පේනවා විදේශවිනිමේ තියෙන ප්‍රමාණය බැංකෝල සහ මහ බැංකෝට. ඒේක තවදුරත් ඉක්මනින්ම අතාත්වයට වදදාත් වර්දිනයක්ක් වේකල අපි ඉදිරි කාලතුළ බලාාපරත්තියීම. ද හස් පි න් රක් ඉංගේ ඩස් න් ග යි නව. රජයේ බදු ප්‍රතිපත්තියට එරහිව ලංකා කණදිිතෙල් නීතිකත සංස්ථාවේ සේවකයන් අද විරෝධතාවක් පතුවා බදු ප්‍රතිපත්තියට එරෙහිව මහා බැංකු සේවකයන් ද පෙළ ගැසී සිරනවා. තෙ ොත්ත සමතක මතුයිම රද්ධ තව සංවිධානකර තිබුණේ රාජේ හදදුන් ාතුන්නව බදු ප්‍රතිපත්තිය සංශෝදධනයකර රජ්‍ය සේවකැන්ට සහයක් ලබාති ලෙසටයි ඔන්නලා සිටි ගෙදරට කන්නඩිගදින්න බැරුව, රජයේ සේවකෑ වැටල දින වෙලාවක ඉතිරුවවෙච සොච්චන්ටියටත් දරාගන්න වැරි බද්දක් ගාලා රජයේ සේවකයා බිමටම බුිකරවල දයනවා. ම මේ මෝට බද්ද එවත් කරගන්න කියලාි ආන්ඩුවඩ බල කරන්න පබතු ඉවත් කරන්න කියෙලාපි කියන්න. බදදු ගහන විදිේ සංසෝධනයක් ඇති කරලා වැඩ කරන්න කම්රු පන්තියට ජීවත්ෙන්ට පුළුවන් පපර්සය නිර්මාණය කරන්න කියෙක තමයි අප ඉල්ලා සිරින්න ආන්ඩුවෙන්න්න මැති ඇමති ඔරුන්ට ඒන තමුන්නාන්සලත් මේ කැපකීම කරන්න ලැස්වඩ. මේ අපෙන් බදදු අය කරලා තමුන්නාාසල සැපවි ලැස් වන්නබා මේ බදු දැල්ලට ඇහුවෙලා නැති තෝරු මෝරු අල්ගන්න මේ අනිසකම ු දාස් කරන්න කිය පනි ව ම අප ආන්ුවට දෙෙන්නින්. ඇත ද ප්‍රතිපත්වේ විරෝධය පලර හෙට දින්නේ මහැක්කුසේවකඇද විරෝධ තවක් පැත්වීමට නමතව තිබුණ ඒ මහැංකෝ ඉදිරිිට කු කොඩ සොමින් රෝදය සහ සූද නම්බෙමින් සිටියද කොට පොලිසිය නිෙලදහරින් පැමිණ එම කු කොඩ ඉත්කිරට කටයුතු කළලා. එහිද පොලිසි හා මහ ැංකුසේවක අතර නු සුම්තත්යක්ක් තිබුණ කොටන්නවා අප ල. විරෝ දක්ව කලුගට ද අල ොට ක් ට මයි ව ල න ෙේ තත් පොලි නිල හරින් ඉවක්ව පසු නවත කළු කොඩි එසවීමටයි බහමැෙන්කු ේ කයන් ටයුතු කලේ. මෂෙන් සභාවලට සසාමාජකයන් පත්කිරීමේ දී අයුතුම් පත් කැඳවීමට අද පළම්වට රැස්ස ආන්ඩුක්‍රම ්‍යස්ථා සභාව තීරණය කලා. ආණ්ුක්‍රම ව්‍යවස්ථා සභහාවේ පළමු රැස්වීම එහි සභහපති සහ කතානායක මහිදපා අභේවර්ධන මහතා ප්‍රධනත්වේෙන් පැඇත් ව . අග මාත දිනේ්කන ර්ධන විපක්ෂ නායක ජිත්‍රමදස. අත මල්සිරිපාද ල්වා පල්ලිින්තුමන්ත්‍රී සාගර කායව සම්යන මහත්තුරුන් ඉඩ සහභාග වුණ. එෙන්ම මන්ද්‍රීවරන් නොමන සමාජකයන් වන ආචාර ප්‍රතා ප්‍රාමාණු ජම් වෛද දිල්කුෂි අනුල විජේසුන්දර සහ ආචර දිේශා සමරත්ය මහත් මහත්මේන්ද ආනඩුකම යවස්ථස සභාව රැස්වීමට එක් වුණා පල්ලිමින්තු මහලෙකම් දම්මික දසනයක නියෝච්ච මහලේකම් කුෂා රෝහණ දියන මහත්මහත්මීන්ද මෙමවස්ාව සහභාග ව. න්ත්‍ර මහතා ො ක්ව හැ හතුක් මත ට එක් ව නහැ අන්ු්‍රම ව්‍යවස්ථාව ඇතුූ තික ප්‍රතිපදන මගින් ආනු්‍රම ව්‍යවස්ථ සභාව ැබ ති ර තලම මෙන්ම සභාවේ ඉදිරිකාටතු සම්බන්දය මේදී සකචා කරුණා එයන මැතිවරන මන් සභාව, රාජ සේවා ොමන් සභව, ජතික පොලි මන් සභාව විගණන සේ ොමන් සහව ශ ලංකා නුව මෙන් ස ව ර්ශෂන කිරේ මන් සාව, මුදල් මන් සභාව, සීම නිර්න ක මන් සභාවව ස තක ස . So, හබෙනුවෙන් අදතුම්න් පත් කැනරීමටයි මෙදි තීරනේ කෙරුණේ. අඇතුුම් පත් ඉදිරිපත්කිරීම වෙනුවෙන් සති දෙකකාලයක් ලබාදෙනවා එසහ පොත් දැන්ඩින් පලකිරීමට නීමතයි ආඩු්‍රම ව්‍යස්ථා භාව රජාරී සහ කාරයන් ස්වාීනව මෙම වගවීමකිනත් සහ විනිවිධභාවකින් එටු රීමටද ඒමතික එකතාව පළකෙරුුණා. සස් පෙල විභාගේ අවසර වනතුරු අකණ්ඩව විදුලිය ලබාදීමනහාවන ගිවිස්සුමකට අද අත්සන්තාතිම මෙෙනවා විදුල්ල මණඩල ඔපයකගතා කොමිසම ඇතු පාර්ශ්ුව ක කියපයක සභගිත්වෙන් මානොහිම කම්කමින් සභාවේ පැවැති සකච්චාාවේද මෙම ගිවිස්සමට අත් සන්තැබූ බව මාජ්‍ය නොපයගතා කොමිසමේ සභහපති ජනගවත්නාය මහතා කියයාා සිටිය. මෙ අතර රපියල් කෝටේ එක සය හතල්හකට අන්න වටනාකමිකින් යුතු, හිඟ විදුලි බිල්පත් ප්‍රමාණයක් පවතින බවද අද හෙලවනාා. ල තු පද ොරව විදුලී ලබදීමට අවශ පසුබීමම සකස්රන ලෙස නව හිමකම් ොමන් සබහ දුල බල ට ල හ හ ප කොමසම දන ේති න ඒෙත් විදුරිි කපාද ල ීමට ප ර හේතුව බ න ැීම ලෙස පැ ලෙ න හිමකම් ම සහ දු හ හ ප ග ොමස සහ තිව යාට දන ති . රොලන්ඩ කොම්ට සහ මහචන උපයුග තක් කොමිසමේ සබහපති ජන රත්නායකැන මහත්තරුන් මනව හිමකම් කොමිසමහමෝට අද පැමිනිා. බෑතරාද පස්වර්වේද සම්න්ධය මානව හිමකම් කොිෂන් සහේද විශේෂ සාචාවක් පවැති අතර එ සහ විදුල ලාමත්‍යයක්ංශෂ විදුලි පලමටල ජ තෙ සංක්ස්තා නිල්ල ධරින්ෙන්ම ලංකාබැකු සහ මහජන ැකු බල දරරිද එක්පනා. විදුි කපාදු හතුවෙන් ුසස් පල විවාාහගේ පෙනනිසිටින්න දරුවට ව ල පැපිබඳ හලස් තුන් වඩසේනාක මෙෙසසාද හස් පල කලා. පොස උසස් පෙළ විභාගේයට ලියමින් සිටින ඒ දරුවන්ට හැකිමනි මේ මොහොතේ අද පටන්වත් විභාග කටයුත්තු අපහසුවකින් තොරෝ පෞත්තාගෙන යෑමත් සඳහා. සිදුයේ ලබාදීමට කටයුතු කරන්නයි රජයෙන් ඉල්ලා සිටීමට. උසස් පෙළ කියන්නේ අපේ ජීවිතය කඩමක්. එක නිසාඒ විභාගයට පෙනී සිතිම් සඳහා හොඳ මානසික තත්ත්වයක් සහ භෞතික පරිසරයක් ඔවුනට ලබාදිය යුතුයි. නුවෙක් ප්‍රදේශවලට එක මොතේ දී විදුලියැපීම මගින් මේ සිසුන්ට. වෙනස් ආකාරයට සැලිකීමක් සිද්ධ වන ංචන ඇමත්තුමනි. ඔබතුමා විදුරිබල ඇමතිවෙලා ඉන්නකොට මේ අහිංසක උසස්පෙල විවාාග ලියල තමගේ අනාක ජීවිතය සාර්ථකරගන්න ඉන්න දෙෙුන්රතුරීද පේදරොතුර දක්වාව මේ දරුවෝටික අද ඔබතුමාගේෙන් විිදුරිය බලාපොරොත්තුවවා කියලා කියන්නේ කනකැස් බෑවා වියසිරෙන් ආහස බලනවා වැක් බවට පත්වෙලාතිේ. අතරුපය ලක්ෂහ ඩි නොකවන රද ග්‍රහස්ථහ වෙෙඳ විදුලිෙහිඟ ිල් පත්ගැ පුච මාරිෙකස්සපස්මන් වහසේ තොරතු දැකිනීම යිතිවාසිකම් පිබඳ කොමිෂන් සභවින් අද ොරතුර බා ැනීමට ක්‍රියා කළ. ල්මන්ලන් අනු තුන්කෝටි විසි දෙලක්ෂය පනසතරදාසක විදුලි බිල්ලෝට අයවෙ ඕන මුදල්ලවට ලැබිලනෑ. ලෙකෝ එක අපිගවතාව එලිකරා කෝටි හතලිස්තුනක් ොලු තියලා මේ දෙක එකතු කොලාම එකසිය තිසාය කෝටි විසි දෙලක්ෂ පනස් අතරදාහක් අයවෙන්න තියනෝ විදිලිබල්වන්ඩ ලට මේ රටේ විදිලි පාරිබෝගිකන්ගේ. ඒකම. CB හයිසි අස්සූ දෙනෙක් කෝටි අනුතුන්ලක්ෂ විසි දෙදාහක් ගෙවන්න තියෙන. ලෙකෝ එකේ තුන්සිේ දාහතර දෙනෙ කෝටි හතලිස් තුනක් ගෙවන්න තියෙන. එතකොට මේ දෙකේ එකඇතු කලාම නමද අනු අතර දෙනෙ එකඒගැන්නේ දාහකට කිට්ටු සංගාවක් මේ විදුලි බලමන්්ඩලේට පොලු තියල තින. පෝට එකසිය හතලියකට ආසන්න මුදලක් මේ විදියට විදුරිිබල්මන්ලෙට අයවෙලාන්න හැ. මේවා වෙන්න නිදැල්ලි. ඒක කතාවක් කියනෝ පාර්ලිමේන්තුහා මහජන් නියෝවිතයන් හැටියට ඉන්න අය.ගේ මේ විදුලිබිල් හිංගතාවේ හොයාගන්න කැටකරක් නැහැල්ලු. කැටකර හදන්න ඕොන කවුතු මජනයද. ති මේක වටක නොවිය යුතුදයක්. පොලුතියාපුමය මිනිස්සු පිළිබඳව සොයා බලන්න රජයකට උනන්දුවක් උද්‍යෝගයක් තියන්න ඕන ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න බලපු අසාධාරණ ක්‍රමයකැන්නේ මාස දෙක යනකොට ඉදුලිබිල් කපනවා ඔබහන්ට දුන්න තොරතුරද ප මේ එතට අපි මේ එලිය දාන්න ගහිල්ල අපි අපසූට පත් එන්න පුළුවන් අපි මෙම තහුරු කරගෙන එලියටදාන. ඇමතිවරු ඉන්න. ඇමතිවරණන්නේ හිටපු ඇමතිවරු. මේ මහන් එල මොල්ලු ඉන්නෝ මේ ගෙවල නැති. අපි කියන්නම් පුතා. මත ඒදිනෙදීරට විදුලි අවශ්‍යාව වෙනුවෙන් ගොට් පෑ හතලිස් තකයිදශම පහයි අටක් විදුලේ උත්පාදනය කර විදුල ලබන්ටලේ විසින් චාතික පදධතයට එක්කරති වෙනවා. එමෙන්ම ඒ දන දී විදුලිපාදුවන් ගොට් පය කයිදශම දෙකයි දෙක් ෙතිරික ගැනට හැකි ඇති බව ලංකා විදුි බලබටලේ පසනවා විදුලි පලන්ටලේ සතු ගල්ලගකර බලාකාරලින් සට හතලි සතයිදශම ිඳුුවයිතුක් චල දුලින් සටසි අයි දශමකයි හතක් මෙන්ම ඉන්දර බලාකාරවලින් සේට දහයදශ නමැයි පහක් විදුලි උත්පාදය සිදුකරති වෙනවා. එෙන් ුල. සූරේ පැනල සහ ෞ්කලික විදුලි සැපයම්කරන් මින් සෙසු විදුලි අවශ්‍යතාව සපුරාකත් බවයි විදුලි බලමන්ටලේ නිබීතනය කරන්නේ. ේතර ට්‍රිට පනිවඩක් නිකුත් කරමින් විදුලි බලහා බලශක්්‍යමතයකංචන විජේසක මහතා සඳහන් කරන්නේ ෝචෝලි බලාකාරී තවශ්‍ය ගල් අඟුරු මිලදගැනීමට අවශ්‍ය මුදල් ලබා කැනීම පිළිබඳ සමාලෝචනයක් සිදුකන බව යනු ලංකා විදිි ලබට ලෙහ ලංකාක් ගල් අඟුරු සමාකමේ නිලදහරින් සමඟ අව්‍යවරයා ඊ උදස්සෙන සකච්චවක් පවත්වාතිබෙනවා ජනවාරි මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා හතෙන් පහක් බේවන විට ලාගේ ඇැති අතර ඉතිරි නෞකාෙක ඉදිරිද ලබා කැනීම න ීමටයි යනුම්පූර්ණ ගල්න්. අවශ්‍යතාව වන නෞකාතිස්තුනෙන් නෞකාදහයක් මේ වන විට ලබා කෙනැති බයි අමාත්‍යබරි අස් සඳහන් කරන්නේ එමෙන්ම පෙබරවාරි මාර්තු සහප්‍රේල් මාස වල ගල්ලගු නවකා හත්ත වකින් ලබා කැනීමට සැලසම් කරතිබෙනවා කෙසේ වෙතත් විදුල බලබන්ඩලිට අශ්‍ය මුදල් නොැතිවීම හතුවින්. දියමිත වෙලාවට නෞකාකෙන්වා කැනීම ප්‍රමාධයක්ද සිදුුවිය හැකි බව අමාත්‍යබරි අනිකුත්ර ඇති පිට පණවනෙහි සඳහන් පුකස්කන් ෙල්ිරි පහදුවේටයුතු උපරිම හරිතාවෙන් සිදුකිරන ව පදුචන්න ප්‍රගතිශීලී සේවක සංගී කණජ තෙල් ශකාවලේකම් ප්‍රේමන්ත ගමක මහතා පවසන වා. මේවෙනකොට සපුගස්න් තෙල්පිරිපාදුට බොරතල් මූදයිදලා ගොඩීමට නලපදති ඔස්සේ ලබාදන එක්ියාවල සම්බන්ධ නටතුකටක් සිදුවෙන. දින හතලස්පාක් ඒ දසේදලා ක්‍රියාත්මකයන අන්්ඩුව නඩත්තු කටයුත්තු බොයාව තුල. දින හලිස් පාක්. ඒක ඒවි වඋනාට මෙ සපකත්කන් පිරිපහදුවේ පිරිපහදු කරන්න වශය බොතෙල් සංචිත අපේ ආයතනය සතුව පවතින. ඊයේ දවසේ අන්තිම නැව අපි ගොඩ බෑම ලක්කර පෙටෙක්ටොන් නුව දාදක මේ වෙනකට පිරිපාදුව දිනකට මටික්ටොන් හාරදහක ධාරිතාවයකින් නිස්්පාදන ක්‍රියාවලිය සිදුවම් පති නවා. පෙටල් මටික්ටොන් තුන්ේ අනුවකුත් නැප්තා අපි විදුල්බල මන්ඩෙල ලබාදීම සඳහා. න් දෙසේ හටක්විතර.ඒ වගේම ීසල් එක්ද එකසිපා කල් එද දෙශයපා ගුවන් ඉදන මටින් හසයක් ගै LPG. ටිටොන් පනහක්ගේ ප්‍රමාණයක් දගනිකව සකස්කන් පිරිපාදුවෙන් රටේ ජනතාවගේ අව්‍යතාව සඳහා සේවාවන් සඳහ සැීමට හැකිාව ලැබිලතිීමවා වර්තමාය වනකොට කනිිතල් සස්ථාවට විදුලි බල මණ්ඩලය රුපියල් පිළෙනටත් එහාගේ අය බරක්තිනවා. මේ රටේ ජනතාවට සහන දෙන්න තමයි කනිතල් සංස්ථාවේවිදියට අධික අය බරක් දරග විදු බ මණඩේ ඉද සිිකුත් කලදීන්ට මේ වකො මුදල් බානොදීම ඇතුේ ලොකු අරුදයක්කන්තල් සස්ාව පැගලතින දප බල කරලක කියන්නේ විදුු බල මණඩලේ මුදල්වාම කරරිතර සංස්ථාවට ගෙවන්න ඒ ගෙවීම හරේ දහ පින දරුවන්ට එ ව පපසතාව මගරවා ගන්න විදුල්වන් න් ලේට තව හැකියාව දන්න. එ ම්්‍රමා ද ට ෙල්ල ඩ ලබා ගැීම වැට පිල් ්‍ර මක්කන්න. අතර හජන පෝගීතා කොමිස මේේ සහපතිවරයාට විශේෂීත බලතල්ල පැවරී නොමැති බව එම කොමිසමේ සාමාචික මහන් සමරණයක මහතා පවසනවා. අද පසව රාජේ ප්‍රෝති දෙපර්තිමෙන්තුව පැවති මාතති හමුවේද ඒ මහතා සඳහන් කළේ සහපතිවරයා පසගගේ දිනක කැබනට් මන්ඩලේට මුකළල ලිපිය, කොමසමේ සේසු සාමාජචිකයන් වෙත නොපෙන් වූ බවයි. මණ්ඩලය පසුගගේ වසරේ නොවැම්බර් මාසේදී අදහස් කරන දෙදස් විසිතුුණවර්ශයදී විදුළිබල ගාස්තු සංසෝධනය කරන බව දෙදස් විසිතනේ ජනවාරි මාසයේ කැබිනෙට් මණන්ඩලෙන්න්ස් ලිපියක් එනවා ඒ සඳහා අනුමතිය දෙන ලෙස ඇයි මේ අනුමැතිය ඉල්ලන්නේ මහාජන උපයෝගිතා කොමිසම පනතයේ පර්වචනය අනුව කොමිසම කියන්නේ සියලු සාමාජිකයෝ හෝ සාමාජිකින් බෞතරය පනති සභාපතිවරයාට සුවිශේෂී බලතල පවරලා නෑ දෙදස් විසිතනේ පෙබරවාරි පහළෝ වන විට අවශ්‍ය කියයාමාර්ග ගන්න. නික අනවේ තීරණය ගන්න කියන්නේ පනතෙන් විසින් නිර්දේශ කොට ඇති ක්‍රියාදාමය අනුගමනය කිරීමෙන් පසු. ජනවාරි දොළස්වැනිදා තිබුණා හදිසි රැස්්වී මග ඒ රැස්වීමේ දී එකගත්වයකට ආවා කැබිනෙට් මණ්ඩලෙන් ආ පූර් ලිපියට පිළිතුරු ලිපිය යවන්න කොමිසමේ ප්‍රතිචාරය සඳහන් කොට සාකච. ාව අවසන්වීමට පෙර එකඟත්වයකට ආ. කැබිනෙට් මණ්ඩලේ වෙත ජැවීම සඳහා සකස් කරන ලිපිය.ැ මන්ඩලයට යොමුකිරීමට පෙර කොමිස මේ සෙසු සාමාජිකින්ට පෙන්වා අනුභතිය ගත යුතු බව. කුමනහේ හේතුවක් නිසා කැමිනෙට් මන්ඩලේ වෙත කොමිස මේ සභාපතිබරයාගේ අත්සනින් ය වූ ලිපියත් සෙසු සාමාජිකින්ට පෙන් වයේ. නෑ නමුත්ඒ විපියට අස්සංකරතිබෙන්නේ බයි ඕඩරෝද කොමිෂන් කියලලා. තින් කොමිස මේ නියෝගේ පරිදිනම් කොමිසම මේ සසු සාමාජිකය දැනගන්නවඕන මකද පනතානුව කොමිසම කියන්නේ තනිපුද්ගලෙක්නෙවෙයි. සාමාජිකයෝ සියලු දෙනාමනකම් බෞුත්තරය. මේ කොමිසමේ මම කියල කියෙනෙක් නෑ. පසුකේදිනක තමටත් කොමිස මේ සාමාජිකයන්ටත් එල්ල වූ තර්ජන සම්හන්යෙන්ද මොහොන් සමරණයක මහතා මෙහිදී අදහස් පල කලා. ගේ මතකඇටට නවාරි දහ නම වනිද කොමිස මේ සාමාජික ඉන්ති දෙෙනෙක ැඳවනු ලැබූවා ජනාධිපතිවරයා පිසින් ජනාධිපතික කාර්රයාලයට. එහි දී ජනාධපතිවරයා පැහැදිලි කරා ආණ්ඩුව ඇයි විදුලි ගාස්තු සංශෝධනයයක් ඉල්ලන්න කියෙනෙක් අවසානයේ දී ජනාධිපතිවරයා අපට කිව. U thinkබල ඉන් අනතුරුව අපි ඉතිදෙන යෝජනාවක් කලා අපට නොපෙන්වායාව පිලිපියඇතිබද සමහරදය සංශෝධනය කළ යුතු බක්ට. ස කරපු ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමටය කියා ජනවාරී විසි වනිදා විශේෂ රැස්වීමක් ැඳෙවවා. අපි ඒ විසිබිනිදා පැවතිරස්වීමට මත් ඇවදේනී විික්තමසිංහයේ එක වාන එක හියා පියතනගහිම් බහිනවිට හතර පස්නෙ වගේ මට මටක පලකාඩ්ස් ඔසවාගෙන අපේ පස්සෙන් ආවා බොහොම ගෝෂාකාරී දිත තාහත්වනි මාහලේ රැස්වීමම් ශාලාය රැස්වීම ඉවරවෙලා දොර ඇරගෙන එලියට එන විට විදිල ස්පන හර. ේෙනවා එතන සෑහන පිරිසක් හිටියාර අපි එනවිට සිටි පිරිසුට මෙන් දෙතු ගලපොත් ඔන් ලිෆ් කරක් ගොඩ් එක්නෙක් ලි් එෙක් පහලට යනකර නැවත්ව ඕොමට කිව්වා අපි ඔබේගේ සොයාගෙන එනවා කියලා. තබ කෙනෙක් කිව්වා ඔහොම ගියොත් පාරට බෑහලා කැටහොල්ලන්නක. ඊළඟ තැනත්තා කිව්වා. කැටහොල්ලන්න පාරට බහින්න ලැබෙයිද දන්නේ නෑ. ං හිතන සෝනම කෙනකුට බුද්ධිය තියෙනවා ඒ ප්‍රකාශවල අන්තරගතය තේරුන්ගඩ ඉන් අනතුරුව තවසාකච්ඡා තිබුණු අවසාන සාකච්ඡාවගේ සඳුධ තිබුණ, ඒක දි කොමිසන් අපිත් ඉදිරිපර කළට සංශෝධිට ලියවිල්ල ඒකට සභාපතිවරත් එක්ඟ වුණ ඒක දැන් රජයවතය ඉදිරිපත් කරල තිබෙන. විදුලිකාස්සු සංශෝධනයක් සහනයෙන් තවමත් අවසන් මතයකට එල නොමති බවයි මෙහිදී සඳහන් වනේ. එක්තරපකට ස්වාමීන්වහන්සේ නමක් කිව්ව. එක්කෝ මේතුන් දෙනාට ආණ්ඩුවෙන් මරණ තරජනාව. එමන ත මදුරට වරදාන වරප්සාද ලැබුණ ඒක නිසායකි. එවැන්නක් වූයේ නැහැ. සභාපතිකමක් දෙනවා කියන කතාව හරිම හාස්ස්‍ය ජනකයි මම සභාපතිකම් අත්තරල ආපු කෙනෙක් නිසායි. ඒ ප්‍රධානපලේට රූපපුහණී නාලිකාවක පලවෙනවා. ඒ ජීගි මතය බිමසන්න තීරණය කලා පොද එකඟත්යකටවා කියන. නමුත් සභාපතුවැරැ කියනෝ මධ්‍යයට අපි එකඟ වුණ නීතිපතිගේ සහ නීති විශාරධයන්ගේ මතේ විරසන්. නෑ. අපි එකඟ වුණේ නීතිපතිගේ මතය විසඳන්න පමණක්. අවසාන වසය මේ විදදුලි ගාස්තු සංශෝධන ක්‍රියාදාමය තවම අවසානයකට පැමිණ නෑ මෙතන තිබෙන්නේ ඒ අදාළ ක්‍රියාදාමය අනුගර්මණය කිරීම සඳහා වූ එකගත්ව ඇසා ඒ ක්‍රියාදාාමය සිදුවමින් තිබී දැන් නීති පතිවරයාගේ අදහස් විමසීමේ ලිය විල්ලක් සකස් කර අවසා ූල්ල අරමුදලේ අරමුදල නපේක්ෂිත මුදල ගන්නන මූල්ලය අරමුදල කොන්දේසයක් පනවාති බෙනවා සියලූ රාජ්‍ය විවසාය තමන්ගේ මල්ල ස. පාදනය ක්‍රියා කල හිතු බව. ඉති මේ සියල්ල පිළිබඳව අර කන්සල්ටේෂන් ක්‍රියාදාමෙද තීරණය කරන්නපුළවා. ඉල්ල මේ තියන කරුණු හරිද. ඉල්ල තියෙන ගාස්තු වැඩිකිරීම. යතාර්ථවාදීද යථාර්තවාද නැද් අඩු කළ යුතුද වැඩි කල යුතු විදුලි බල පශ්නයට කුමන විිසුන් හොද කියෙ මේ කරුණු ගැන. අවසාන තීරණය අර ක්‍රියාදාමේදී අඳුන ගන්න පුළුවන් වෙන. විදුලිකාස්සු සංශෝධනය ජනතාවට දාග හැකිවේ දයි මේේදී මධ්‍යවේදී ප්‍රශ්න කලාා. බාණන්ඩ හා සේවා මිලගණන් ඉගල යන එක හැමෝටම ප්‍රශ්නයක් මටත් ප්‍රශ්නය. ඊීල නමුත් අනි පැත්තපුත්තියනවා. අංහිතන අප සාධරණ වන්න. දැම්මේ කියන හැටියට විදුලි බල ගාස්තු වැඩි කරන්න නො හැකවුණුත් රජස්ථාවරය පැය හතක්ටක් විදුලිය කපන්න වෙනවා. ඉදිරි කාාස්තු සංශෝධනය පසුව විදුලිය කපාදුව නතරවනවා දයි මෙහිෙදී මාතිවේදීන් විමසාසිටියයා. මට ඒකට සාතිකයක් දෙන්න බෑ නමුත් ඒ අර පාලිමේන්තුේ පැවති ජාතික උපදේශක සබා රැස්්‍රීමේදී. විදුලි බලහා බලෂක්තයඇමතිවරයක් කිව්වා ඔහ මේ ගාස්ස වැඩිකිරීමට අවසර ලැබුණොත් වැඩිකළොත් අකන්්ඩව විදුලයේ සම්පාදනය කරන්නපුළුවන් කියලා. උසස් පෙළ විභාගේ පැවැත්වෙනකාලවක්කවානේද. විදුලි කපාදුව සිදුකරනවාද නැත්ත යන්න සම්හන්ඳෙන් කොමිසමේ විශේෂ සකචවලදී අවධහනයට ලක් නොවූ බවද සමරනායක හතා මෙහිදී පැසවා. සභාපතිබරයා එවැනි ඉල්ලීමක් කලා කියලයි මම දන්නේ නමුත් අප අර විශේෂ රශීීමලදී සාකච්ඡාාව වනේ නෑ මේ කාරණය. ඊළඟට විවාාගය තිබෙන දවස්වල විදුලිය පපන්න නෑ කියන තීරණයටෙන්නේ ඉති සබියගත මං හිතන ඔබ පිරිගැනීම ටය ගැ උත්තරයක් දෙන්න බැහැ. මෙ අපර සෙනුරදා IT නොස්සේ විකාශය වන පත්තරින් නිහා වැඩසදදානේ මෙවර කතාහ භාටෙක් වන්නේ මහන් සමරණයක මහතායි. එම කතාබා විකාශී කරන්නේ සෙනසුරාදා උදෑසන අටටයි. ස පල ගේ අවස වනතුරු කන්්ඩ විදුල ලබාදීම ස හාවන ගිවිස්සමකට අද අත්සන් තබාති බෙනනවා. විදුල බල මන්ඩල ප ෝග තා කොමිසම ඇතු ප ේ ස ගේ තුව න හි ි සභ පැත්න සසාකච්ච ේද ම විසම අත්සන්තැබූ බව මාජනපිගතා කොමිසමේ සහපති නකරත් නායක මහතා පකාශ කලා. සාත්‍රසාචා කර ලංකා බැන්කු ස හජන බැංකුව තමන්ට හැකි ප්‍රමාණය ඒ අවශ්‍ය මුදල් සම්පාදන කරගැනීමට අවස්ථාව ලබාදන බවත් ඒවාගේ මානොහිකම් කොමිසමක් තුර දු නිර්දශයට ඒ සහයෝග ලබුණා යනු බලාපොරොත් වෙන්නේ අඩු තරම හැට නේ සිට වරවාරි දහත් වෙන්දා දක්වා විදුලිය විසන්ධ කිරීමකින් තොරව විභාග කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විභාගකීම් කාලසිමාතුලදත් ඒවගේම ඊට පසුව රාත්‍රකාලයේද අධ්‍යාපනකටකිරීම සද ුන්ට වස් දීම සද ි ප ද නක රමේ. ඇතතාකර යනුව පැවි තම ලි ලබදීම ක්‍රමවිදක්තමයි සාක ාකනු ලබී ඒ ඒ හ තමයි ලබිල යන කතාව සිලද නමකර ලැබලා යෙන්නේ සේලුම් පර්ශය න ද ිමට වශස සියලුම ක්‍රිය මාර්ග ගන්නවා කියන පදනමින් අපි ඉන්නේ මතන යානුඒ සුපකාරණයක් පාර්ලිමින්තුව නියෝජනය කරන සියලුම පක්ෂනාකයන්ගේ සහභාගීත් පෙන් සල්ව පාක්ෂික හමුවක් හෙට පැවැත් පෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රම සිංහ හතාගේ ප්‍රධහනත්වේ. ්‍රමත්තිේ දේශකු වද තානායික මහින්ද්‍යාපා අභිවර්ධන විපක්ෂනායක සජිත් ප්‍රමදදාශයන බහත්වොරුන් මෙෙන්ම හිට පුච්නා ධපතිවරුන් බන මහින්ද රජ්‍යපක්ෂ සහ මෛත්‍රපාල සිරිස යන මහත්තවරුන්ටද ොරපක්ෂික හම සදහ ආරාධනා කර තිබෙනපා. එමෙන්ම දෙමල චාතික සඳහන නායක ආර සම්බන්ධන්. ජාතිකච්චනබලවකේ නායක අනුර කුමාර දිසානායකන මහතතුරු ඇතුර පාර්ලිමෙන්න්තු නියෝචනය කරන සසිලම පක්ෂනායකන්ට බේස දහ ආරධනාකරති වෙනවා ජනතිීපති රණනිල් වික්‍රමසිංහ මහතා දුරයට පත්වෙන් පසු. පසුගේ දෙසම්බ දහතුන් මෙෙන්දා පැවැඇති, පක්ෂ නායක හමුවෙේදීකච්ඡාබූ සංහිධාව වැඩදිියුණු කිරමි වැඩ පිළිවෙෙන පිළිබඳ මෙහිදී සකච්චා කෙරනු ඇති.ඒ පිළිබඳ පක්ෂනායකයන්ගේ එකංගතාවක් ඇතිකර ගැීමට දනීමතයි. දුල ාස්තුූ වැඩකිරීමට මෙන්ම කඩිනම් අනුමැතිය ලබාීම මෙම අතියට බපන පරිදදි විල ගස්තු වැඩකිරීම හැියාවව සම්බන්ධයෙන්, නේතිපති උපදෙස් ලබාගැනීමට අදාර ලකනමු කරන බව, මාජන ඔපයෝගතා කොම්ෂ් සභාව පවසනහා. ජාතික සහ පන්දිමේතුේ ැසුව අස් ථේද භාජන උපගතා කොමිෂන් සහාවමීමභ ප්‍රකාශ කල වෙජලිගස්තු වැඩිකිරීමට කඩිනම් අනුමැති ලබාකිනීම මෙන්ම අතයට බලපන අයරින් විදුලිකාස්තු වැඩිකිරීමට අනුමති ලබාීම මහචන උපගතා කමිෂන් සබහවට හැකි දෙයන්න නේතිපතිවරාකෙන් විමසවීම සඳහ මහචජන උප්‍රගතා කොමිෂන් සභාව ඒ මතිකව තීරයෙළලා යනුමී අදාල ලකන අද දින නීතිපතිවරයාට ජමුකිරීමට ලාපරොත්තුන බවයි එම කොමිෂන් සභාවව සසාමාචිකන් ජාතික සහව ඉදිරී කියා සිටියේ. ජාතික ස භාව රැසයේ එෙහි සබහපති කතානාක මහින්ද අපා අබේවර්ධන බහතාක ප්‍රධහනත්වෙන්. අග්‍රමමාත්්‍ය දිේශකුණ බර්ධන අමාත්‍යවරුන් වන ංචන විජේසේ කර නසිීර අහමඩ ටරාන් අලස් රාජ්‍යාමාත්‍යවරන් වන Iඉදිිනුරුද ේවිචානක පාලිමේතුමන්ත්‍රේ සසාගර කාරව සමයන බහත්තවරන්ද ඒ ටෙක්පුුණා මහජන උපයග තා කොමිෂ්න් සභහවේසා මාචිකයන් විදුි ලහ බලක්්‍ය මත්‍යයක්ංශෂේ සහ ලංකාක් විදුල ලබන්ටලෙේසාමාචකන්ද ජාතික සභහට කැද වාතිබුණා බේහිති අදහස් තැකූ විදුි ලහ බරෂක්්‍යපාතයකංචන විජේසික මහතාකයා සිටියේ අතේතියට බලපාන අයිරින් විදුලි ගස්තු සංශෝධනය දෙදහස් දාහතව වසරේද දු කරඇති බවයි. මේ සම්බන්ධන්නේ ීතිපතවරගේ අදහස් හැකික්මන ලබාකිනීමටයතු කර ෙ හ. ද ට හෙම් පිරිබ දරගතන හැ මටමකට පත් ති බව එම මඩල ල හර මහිදී පෙන් පාතුන්නා. නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්මීන්තුවට ඉදිරිපාත් කිරීමට සූදානම් බව මුදල් රාජමාතතිය රාජිත් සියමලාපිටිය මහතා පවසෙනවා. නීති විරෝධී මත්ත්‍රා්‍ය සමාචියය තුළ ප්‍රචලිතබීම ඊට අදාළ මුදල් සංසන්න ප්‍රමවේද වැලක්වීම ඇතුළු කරුණු රැසක්ක ඊට ඇතුළ අත්ත බවයි රාජමාතිවරයා පෙන්වාදන්නේ එද සම් සීද දොලහ තමයි සුරාබදු. අ්‍යා පනත හඳුන් වදනු ලැබයි මේ පනතට වරින්වර සංසෝධන ඒවගේ සුරාබදු නිවේදන. එක් දස් දෙසීයකට ආසන්පමාණයක් වරින් වය එකතු වෙලාති නො. එතුලින් මේ පනත ඉතාමත්ම සංකීර්ණ පත්වයක පත්වවෙ ලති නො ඒ සංකීර්නත්වය තුළ විශේෂමය අවුදු කසිේ දායක්ප්‍රාවට සමාජයට අලුතින් එක තුුණු නීති විරෝධී මත් පැන්වාර්ග වගේ මද්‍රවවයන් සබන්ධ නීතිමය කටයතු කිරීමේදී මේ සංකීර්න්නත්වය නිසා නීතිමය ගැටලු රාශියයක් ඇතියෙන. ඉන්සා මේ පනත මේ යුගයට ගැලපෙන විදියට අවශ්‍ය සංසෝධනයන් නත්තම් පනත වෙනස් කිරීම මේ දිනල අපි කඩ්නමින් කටයතු කර ය බඩි පහොරහෙවත්MOPO පහරවල ිල ගණන් අඩුකිරීම පිළිබඳව අමාත්‍ය මනල සාකච්ඡාවේදී දීරි කලෙස සකච්ඡා කළ බව, කෘෂිකර්ම අමාත්‍ය බහින්ද අමරවර මහතා ආ ප්‍රකාශ කලා. මහකන්නේදී බ්ඩි පොහොර ලාදීමට කෘෂිකරර්ම අමාත්‍යක්ෂය කටයුතු කළද, ගොවින් එම පොහර මිලද ැනීම අවම මට්ටමක පවතින බව පහර සමාකම් වාර්තාකරති වෙනවා. බ්ඩි පොහරවල මිල ඉහලමටමක පැවතීම හේතුවෙන් ඒ සැලකියුතු මට්මකි අඩුකිරීම පිබඳ අවධනයේ ජොම ඇති බයි අමාත්‍යවරයා පවසන්නේ. ම අභියෝග පැවතිය රටේ දරු පරපුර පිළිබඳ මීට වඩා සංවේදීව ක්‍රියා කල යුතු බව පාර්ලිමින්තු මත්‍රී දලස් අලහප පෙරම මහතා මාධහමෝකට එක්වෙමින් ප්‍රකාශ් කලා. පර්ලිමිතු මත්‍රී උදයන කිරදුකඩ හතාද මෙහිදී අදහස් පල කලා. අපි දරු. දැන් උසස් පෙල විභාගයට මුණ දෙමින් ඉන්නවා. අප ඉල්ලිමක් කරනවාවි මතිරන ව්‍යාපාරය ඇතුළේ. මේ දරුවන්ගේ ආතතිය වැඩිකරන කිසිදු ක්‍රියාමාර්ගෙ. එලඹන්නට එපා කියල සියලම දේශපාලන පක්ෂවලින්. අපේ සාමාජික සාමාජිකාවන්ගේෙන් ඇතුළුව. එගේ ආණ්ඩුවට කියන්නවා ආණඩුව ඉල්ලිමක්කරවා. සියලු අර්පුදොල්ල මාරාන්තිික ගොදුරක්බට පත්තිච්ච. දරුවන් සම්බන්ධයෙන් මිටට සංවේදිවන්න දැන් උසස් පෙර විභාගය තුළ විදුලිය කපාතු සම්බන්ධයෙන් ලොකු සංවාධකට තියනවා. අපට කුමන්න අර්පු තිබුණා ආණඩුව ඒවනිම් විශේෂ මදිහත්වීමක් කරන්නට ඕන. අපි දිනලා දරුවෝ පැරදිලා වැඩක් නෑ. අහුගේ අවරුද දෙක තුළ අත්තුවිදින්නට වෙච්චි දුක. ජනතාවට අතින්දින්න වෙච්චි ප්‍රශ්ණන මේ සියල්ලටම කිසිම විසඳ මත් දෙන්න මේ රජ කටයුතු කරන්නේ අපිදන්න ගොඩක් දේශපාලන පක්ෂාද දේශපාන්න කරලිය ැවිල්ල න්නවා හැබැයි මේ අර්ු දෙෙන් ජනතාව කොහොම දෙදියට ගන්නේ ජනතාවට සහනඇත් දෙන්නේ කොහොමද කියක සම්බන්ධෙන් කිසිදු සඳහන. ඇතැම පක්ෂ ට තුල කෘතිම ජනමතයක් නිර්මාණය කිරීමට උත්සාහරන්න බ හෙට පපු පාලමන්තු මන්ත්‍රී ජනතිපති වෘතියස හට ප ාලම න්්‍රී ජනතිපතිවෘතියේ සමති අධ්‍යක්ෂන්වල් සමන් රත්න ප්‍රිය මතා පවසනවා කොළමද පත්වන මධ්‍ය හමකටෙක් වේේ හත මේ ව ප්‍රකාශ කළ. අදත් කියනවා. මැතිවර්රදිනදත් කියෙනමම් වෙලා මැතිවරණයක් ඕනේ නෑ කියල්. පු අපි දන්නවා මැතිවරණයක් කියනක ඕන රටේ ප්‍රජාදන්්‍රවාදය ආරක්ෂා කරගයි මේ හත ටේ ප්‍රජාන්ත්‍රවාද ගටලුවක් නැහ. පලාාත්පාලන මැතිවරණය යම් ප්‍රමාණයට කල් දාලා මෙරටේ මූලික ආර්ථික ප්‍රශ්නයට ජනතසා රටගුණු කරලා ඒ විසඳ ගත්ත ෑන් පස්සේ පලාාපාල මැතිවරණය තිබ්බ කියලා ප්‍රජාතන්්‍රවාදය පිළිබඳව හෝ ව්‍යවස්ථාව ගැ ගැටුවක් ඇතිවන්නේ නැහ. නිදහසා සාධාර මැතිවරණයක් තියන්න මේ වෙලාවේ හැකියාවක් නෑ. නැවත විකෘතිය ප්‍රතිඵලයක් තමයි එන්නේ. ඒ විකෘති ප්‍රතිඵලය අධදැකීම එන්නේ වෙන්නේ රට ගැටුමකට යොමු කරන එක. දැන් මේට යම් ප්‍රමාණකට මිනිසන්ට හුස්මගන්නපුලුවන් වාතාාවරණයක් බාගෙට හදල තිය. ඉතුර බාගේ හදන්නට ඕන. ඉතුරපාග දන්න නොදී පේ පලාත්පාල මැතිවරණයෙන් යම් හුස්මක් කරගෙන ඒ හුස්මට එකතුවෙන මිනිස්සු පාර දාලා නැවත මාජිය ෙටුමක් හදන්න ආතනල්ලන්න පාලිේතුවල්ල නැද සැරසට කියෙන පිකළුෙන් හන මික්‍රමයක් නෑ ජනතිපතිවරේලව. ඒ ඒම මිනිස්සු පාර දාන්න පටන්ගත්තම දැනුත් මැතිවර මානසිකත්තවයක් මනිසුන්ගේ හිත්තල ඇතිතුලාතියු ටික්. විකෘති විදිහයට කෘතිව විදිේ මේ හද උත්සාහකර ජනමසේ ේර ත්තිය බිලිනැති හතයක් විතර ය මේකට මේ ිලියනතිය හතලිය, වියදන් කළ යුත්තේ මේ කාරණා වෙනුවෙන්ද කියන ප්‍රශ්නය අපි කල්පනා කරලා බලන්ඩෝන. රා්्य මෙන්ම පෞද් කලිකාංශය සේවකැන්ගේ වැටුප साතිපතා ගෙවි में ක්‍රමවේදයක් හඳුවාද යුතු බව පාර්මෙන්තු මන්त्रේ උදය ම්මන් පිළ මහතා පවසනවා එමකින් වැටුප ගෙවි में අभියෝ केට සාර්ථකව මුහුණ ද හැකි බවයි माන්त्रीවර‍යා माति මුවखදී प्र්‍රකාශව කले. ආණ්ඩුවේ සේවකයන්ට වැටුප් ගෙවීතු දිනේදී සියල්ු දෙනාටම වැටුප ගෙවාගන්න බැරිවේවියි ආණ්ඩුවේ ඇමතුවරු ප්‍රකාශ කළ. අද මේ පෞතින ආර්ථික අර්බෝධයෙන් නිසා පෞද්ගලික අන්සේටත් මාසික වැටුක් ගෙවීම දැවන්ත් අියෝගයක් බවට පක්තලත්ති වෙන. වැටුප් ලබන්නාටයි වැටුප් ගෙවන්නාටයි දෙන්නටම මාසිකට වරක් ඇතිවෙන දැවන්ත අභියෝගසා පීඩනයෙන් මිදන්න සවක වැටුප. මාසිකව වෙනුවට සතිපතා ගැබීුතුව යැ පියෝජනා කරන. සතිපතා වැටපු ලැබෙනකොට ඒ සතියට ලැබෙන ඒ සතියව පමණක් නිසා අවසාන සතියේද මුදල්වියදම් වෙලා නයට ගැනීමේ අවශ්‍යතාවය මතු වෙඉන්නේන්නේ.ඒය වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලිකන් සිට වේවා දැවන්ත මුදලක් එක දවසක සොයා ගැනීමේ පීඩනය මතු ඉදින. මැතිවරණය සඳ මුදල් ලබාදය නොහෙකි බවට ප්‍රකාශ කරලා තියෙනවා. මැතුවරණ කොමිසම මාර්තනාවන් දර දිනියීම කරත්. ආඩුව දල් බාදන්න නැත්තක් මකදැති කොමිසම පස්ස දෙෙන ගෙදිරි සල්ලිනලා ැතිවරණය කරන්නේ මැතිවර්ණයට මුදල් දෙන්න බවට ආණ්ඩුව සහතික වනතුරු මැතිවරණය පැවැත්වම් පිළිබඳ අවංකෝම අවධනමත්ති වෙන. ශාල පක්ෂ බලය ලබා ගැනීමට සටන් කරදී පට ගොඩනගීමේ පරමාර්තයෙන් කටයුතු කරන්නේ සමකි ජනබලවේගේ පමණක් බව පාලිමින්න්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂිද සිල්වා මහතා පවසනවා. පක්ෂ මුලස්ථාන පැත්වු මධ්‍ය හමේදේ මතා මේ බව කියා සිටේ ඇත්ත කතා කරන්නේ නැත්තං මේ විශ්වඳමට ජනමතය ගොඩනකඩ බෑ. අපිට තවදුරටත් මේ මිනිස්සුන්ව මුලා කරන්න බැෑ. නොෙකුත් කන්ඩන් දේශ පාල සධාන හදාකිනන්න. අද ඒක සදානයකන්න ඒ තියනෙ එකයිඩියෝේක එදව වස තවසදානක එතන යි ඩියෝජයක තුන්ි දවස තවත් සදාායක්ක්න තනතින තුංන් අයිඩියෝජයක. එකකට එෙම මනවට මේේ සදාාන හදාග නෙන්නේ. චන්ද ජයක්‍රහණය කරන්න නෙමයිද. චන්දජග්‍රහණය කරන පමණයි. සමහරුන්ගේ වමනා වෙලා තියන. රටට කෙඋනත්කාවන්න චන්දදින වාන. ඕන ොරුවක් කියලා චන්දති. හැබැයි. අපි සමක ජනබලවේගේ පටන් ගත්ත දවශ්‍ය ඉදලා. එක් මේක වැඩපිළි වෙයි මේ ආර්ථකය ගොටගන්න. අපි විතරයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල්ලා සභහකත කල්ලා තියනෙ. කොහොමද මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න. එතින් කොහොමද මේක ගොටගත්. රටේ අභිවෘ්ධිය වෙනුවෙන් සියලු දේශපාල පක්ෂ තරණ ගතයුතු අවස්ථාවක, ඇතැම් දේශපාල පක්ෂ පටු අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියාකිරීම කණගාතු දායක බව පාර්ලිතු මත්‍ර, රෝහිත අභේගුණවර්තන මහතා පවසනවා. පක්ෂ මුලස්සාන පැවති මාධි හමුුවේද එමහතා මෙමමාද හස් පල් කළ අතර පාර්ලිමින්තු මත්‍ර, ප්‍රදීප් උඳුකොඩමහතාද මෙහිදී අදහස් පල කලා. ගැටලුවක් නෑ මමාර්තු මාසේ නමවෙෙන්දා දිනය නියම කල්ලා තියෙනු අපි ලෑස්ති ඒ දිනට මේ බැතිවරනට සූදානෙන්න්න අපි ලෑස්තිමග ජනබරවේ ගයක්ත් ඒේගේ බ ජනතාවමුක්තු පෙරමුණත්ඒ අය කතා කරන විදිහයට රාසිංවත් පවු නොකරපු ඇ විදිර්තමයි කතා කරන්න ඔක්ොම බැරදි කල්ලා තියෙන්න්නේ මේ ශ්‍රී ලංකා පපුද ජනපරමුණ විදිහයටට සහ පවගගේ දිනවල එයා ගොනවාද කිවේ පිරටවල රැයාකර නයට සත ොල්රක්තවන්න පාකල ොල් වන්න රම්ක්ොද වන්න ෙත් පත් නැවෙනවා මේව කරන. මේක අර්ථතනය කරනවා මේ වන ඩොළල් හොරගං කරනෝල්. මේ මිනිස්සු මුලා කරන වඩ. පලාාපාලන මැතිවරණයක් තිබීම තුළින් මේ ආර්ථක අර්බුයට විසඳමක් ලැබෙනවද කියනෙ පිළබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද වර්මානය ජීවත්තන ජනතාවට. අවශ්‍ය මැතිවරණයක්ද නැත්තම් මේ ආර්ථික ප්‍රශ්නෝල්ට විසිඳුම්ද කියනක පිළිබඳව අපි ජනතාවගේ අහන්නට ඕනි. තමන්ගේ දේශාලය ගොඩවත්. වඩා ගැනීමේ කාර් භාරයටතමයාද මේ දේශපාලන සමහරත් දේශපාන පක්ෂ කටයුතු කරන්න. ආර්ථික අබුදයකටට මුහුණදී සිටින මේ අවස්ථාවේ මැතිබරණයක් අවශ්‍ය නොවන බව අමාත්‍යය හරිින් ප්‍රනාාදු මහතා ප්‍රකාශ කරනවා. ම ගන්නන මතිවරණයක් ඕෝනෙන හ මේ මෝතේ මැතිවරුන ටකට මැතිවර චෝකරන්න නමුත් පලාාපාල මතිරන තිබයි කිය රට ජාති පරශට විසදුමක් හැමදුව න මේ විසිදන්න ඔන්න ජනාතිිපතිතරණයක්කෝ පාලිතුව තර මර ගේ න එකක් කැන මන්ගේ නම පුරෝවගන් විතරක් වැඩකරාමික් රටේ වෙනුවෙන් යමක් කරන්න අභියෝගයක් බරගන්න කොදක් කාටත්තිබුනෑ විවේචනය කරන්න ඉතර කොදත්ති හබ්ඩාල්ට දුන්න තීන්දුව. ප්‍රසිද්ධ දුරකථන සමාකමක ප්‍රධාන විධයක නිලධාරිවරයාට අධිකරණය හමුවය පෙනනිිසිටන ලෙස කොටුව මහිස්තවාත් අධිකරණය අද නියම කළ. එ අර කළ සමයේ ජනාතිපති මන්දිරයෙන් මුදල් හමුුවීමේ සිද්ධ පිළිබඳ විමාර්ශන සිදුකරන පොලිස් විශේෂ විමාර්ශන කොට්ටාසි ධ්‍යක්ෂවරයා, බස්නාහිර පාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකතනයෙන් තරචනය කළ බවට වන සිද්ධයට අදාලවයි. ම දධිය තාාල හිට පු චාධිපති ගෝටාවගේ රජ පක්ෂ මහතාකින් ප්‍රශයක් කලා න්න ලෙස මිට පෙර අධිරන දනතේ තිබුණ. එඒේ නොකර එම විර්ශණ පා පක්ෂ දෙපාර්තමේන්තුට බහරදිම සම්න්ධය කරුණු දක්වන ලෙස මන්තීවරයා මහිස් ්‍රත්රය පොලස් පතිවරයාට නියෝ කලා බ්‍යාතර චාදිපති න්දිරයට අයිතුලෙසඇතු වේ සිද්‍ය තාල සැකරවක ලෙස නකර ටන අන්තර්වශවිද්‍යාලිය ශිෂ ලමන්ටලේ ැදදුම් කරු. සන්ත මුදලගේ ඇතුළ සැකරවන් හැට දෙනකු අධිකරනයහමපේ අද පෙනේ සිටිය. වසන්තමමුදලගේ පෙවරවාට අමන්ාේ. වදුරටත් රක්ෂි දධ කාරගත කරුණා. ඇමරිකාටල මිය හ දශම පහ ප ච දක් ස පද වද පරිහරණ කිරම චෝදනවක් සබන්ඳෙන් හිටපු මහමෙන් ක වද පපති අිත්න්‍යවට ක ප්‍රල් මහතාට එෙහි අඩුවෙන් හමුද හැරුණ කොටු මහස්ත්‍ර අධකරන චිත්්‍යවට ක ප මහත ද හැරුණේ දාල පමිල්ල තාක්ෂණක දෂයක් හතුවෙන් ල්ලස්ර ගනීමට පමිල්ලිකාර පාශව, අවසර ල්ලිමත් සමයි. පැමිර පෝච්චතේ වල පලිතහිමියන් වෙනුවෙන් පෙනී සිට ජනධිපත තිෙන මෛත්‍ර ගුණු රත් මහතා පැසුවේ මෙම සිද්ියට දාදලව තවත් කිහිපෙකට එරෙහිම දේතිේ පෙවර ගැනීම නමිත බයි යනුව නැවත පැමණිල්ලක්ොු කිරීමකක් එල්ලිට අවස්සර ලබාතුන්නා. ා ය . <Gã> ො සුන්ද හතාට එරහි නඩුවක් මාර්තු විසි දෙමන ද ජලි ැඳවීමට, කොට හහිස්ත්‍රාතාධි කරනේ අද නියම කලා. යිසන්ර හතා පොලස් ූලස්ථානේ විදුලිස්ෝපාන ක්‍රියකඩුවෙකුට සාපරාධී බලහත්කාරක හාිය ැන්වීම් සිදුකළ බවට චෝදනා කරමිනුව මෙම නඩුව පර ඇත්තේ නඩුව ක්ෂිකරුවයකු පැමිණනිල්ල ඉදිරිපත් කරමින් ලබාදුන් ප්‍රකාශයට පටහැනිව සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔහුකෙන් නැවතවරක් හරස් ප්‍රශ්න ඇසිම සඳහයි නඩුව කල් තැබුණේ සාක්ෂි විමසීම සිදුකරන අවස්ථාවේ හිටපු පොලිස්පති පෝචිච්චයි සුන්දර මහතාද වෙත්තිකුඩුව සිටිය කොමහ ්‍යාරිමකින් සිදුකල බව කියෙන මුල්ලි වංචාසිදධෙහින්ටදාලව ඇ මතමුදා හැරසිටින ක්‍රිෂ් සමහ ව්‍යාපාරිය අ්‍යක්ෂික ජානකී සිරිාර්ධනට විදේශකතවීමටල ඉල්ලීම කොට මහිස්ත්‍රාත් අධකරණේ ප්‍රතික්ෂක කළලා ඒ්‍යාරිකටයුත්තක් සදහයි මහිස්ත්‍රාත්පරයා පැවසේ එම ්‍යාර කටයුත්තු සූම් තාක්ෂණ ඔස සිද කළ හැකි බවයි ඒකන කුරිය කර ලෙසත් දැනුම් දුන්න. ම අතරගුටග ්‍රදවා ාකින නීති විරෝධිය යි තිීදු කරනමෙන් ල් යිද ාී බ් ී මහතා ගොුණු කළ ූලික අයිතිවාසක පපෙත්සම යිදහස දසල ැලීමට ශ්‍රේෂ් ධකරණනීම කළ වදසත්කම් සිදුකිරීම සහ මුදල් ශුද්ධ කරන චෝදන යටතේ මෙම යිතවර අත නංගුවටකත් පව පොලිසි ප්‍රශක තිබෙන ෙත් ශාී මහත පවසන්නේ අසත්්‍ය කරුණු මත පදනම් තමන් අත්ත ඩංගුවට කත් බවයි. නීති විරෝධීව ආනායනය කර ව්‍යාජ අංකයක් සවිකර භවතක කරමෙන්තිබූ ්‍රෘපියාල් කෝටියකට ආසන්න වටනාකම කින්ියුත් ජී ප්‍රතයක් අතරංුවට කෙනති බෙනවා. ප්‍රසිද්ධ වැවිල සමාගමකට අයත් ජීප්‍රථයක, ලියාපදිංචි අංක්‍යයක් ඒයට සවිකරතිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ෙම ජී ප්‍රතේ සමග පුදගලෙකු අතනකගට ෙනැතේ පිියන්ඳල බෝුන්ද ආර්ථ මධ්‍යස්ථන සලති පනුදුර ලාන මධ්‍යම දූෂනමර්ධන පහක ලකාය වැටලීම සිදුකරති බෙනවා ජීප්‍රතේයට අදාලව සැකසූ ්‍යචලේකන කිහිපයක්ත් පොලස් භහරයට කැනා ගම් පහ ප්‍රදශී වාහන අලවි සලක් පවත්වාගන පුදගලෙු රපිය ලක්ෂහලවක පොරොන්දුවක් මත ලක්ෂ හයක අත්තිකාරමක්ලා කියෙන ලියාපදිංචි අන්ගේට අදාල සියලු ඒක සකර දෙන බවට පොරොන්ද වූ බව සැකරු පවසාති වෙනවා යනු මෝටරත ප්‍රහන පාර්මයන්තු ඇතුර අයතන සබද කරගනීමින් ව. ෂ දුකිරන වයි පොලිසිය පවසන්නේ. රුපියල් ලක්ෂාටාසන්න වටනකමින් යුත් මත්කරල් තුොයක්ක් සහ කේරලකංචා සමග සැකකාරියක අත්තනංගුවට ගැබෙනවා. දෙහිවල තෙමහල් නිවසක හිම කාරණය මෙලසත් අරඟගුවට ගෙනැත්තේ මත් කරල් තුන්දහ හසයක් සහ ගංචා ක්‍රෑම්සියක් සමයි. සැකකාරය තුොගව වශෙන් මත්කරල් බෙදා හැරමෙන් නිරත ඇති බවයි වැටලිීම සිදුකළ වලාන දෂ මර්ධන ප්‍රහරක බලකාය පවසන්නේ. පවත්න අරබුදයෙන් රට ගොඩ ගැනීම සඳහා, නව අත්හදා බැලීම් සමක, රාජ්‍ය නිලදහරින්, නොබියව ඉදිරියට යාආයතු බව අග්‍රමාති අධනේශ් ුණවර්න මහතා පවසනවා. කලම කන ත්තු පද ප්‍රා උත්වේ ප්‍රධන ආදධ යාලෙේක්ව වන ග්‍ර ත දනශකන වර්තන හතාම ෞප්‍රකාශ කලේ ශ්‍ර ලංකාක සංවර්ධන පපාලන යිතය ංවිධහනක කළ මෙම උත්වේ බන්ඩානායක සන්ත්‍රන ශලාාවේදී පවැත්පුුණා. එහිති තබදුරටත් අදහස්තැක්ව අග්‍රමත්තවරයා කියයාසිටි රාච්ච කලමනා කරන, දවක උපාදිධහරීින් ලෙස සේවේයට එක්වන සීලු දෙන ආර්ථික සහච්ජනතාවකගේ චීවන තත්ව නකා සිටුවීමට කැප් වී ක්‍රියයක් කල යුතු බවයි. ශිය අදයම් දෙපාතමතුවේටයුතු වඩාත් කාරයක්ක්ෂම කිරීමට කෝපා කමිටුුවෙන් නව යෝජනා කහිපයක් ඉදිරිපත් කරති වෙනවා. ආදයම් පරිපාන කල්මනා කර තුරතුරු පදධතිය හෙවත් හැමිස් පද්ධතිය නිසිපරිදිී ක්‍රාත්ම කිරීමට අනු කමිටු දෙකක් පියටුීමටද යෝජනා කරුණ. රජි ගනම්කාරක සබහව එඒහි සහපත පාලිමේන්තුන්ත්‍ර බී හශි මහතේ ප්‍රහන්ත් පෙන් පවැස්ස වන මුදලාත්‍යංශියටටත ඇති දේශ දායම්ද පාර්මේන්තුව සිය බදු ආදායම් එකතුකර ගැනීමේ කාර්යක්ක්ෂමතාව වැඩිකිරීම සඳහා දෙදහස් දහතර වසේදී රැමිස් මරදුකාංග පදධතිය ආරම්භ කළද බෙවන විට නි තත්වය ඒ ක්‍රාත්ම කරනව බවට හෙිවෙ තිබෙන. මේ ආරම්භ කිරීම, රුපියාල් බිලියන දහයක් ආයෝජනක ඇති අතර මේ ශක්තිමත් කිරීමට තවත් විශාලමුදුලක් වැෑකොට ඇතිීමට විශ්වාස කරන බවයි කබි හශම් මහතා පැවසුවේ. මෙම පද්ධතිය සම්බන්ධෙන් වන සෙවාකි විසම සහ ඊට දළ මුදල්කිවින් පිළිබඳ තොරතුරු දේශී ආදායම් දෙපාර්තමෙන්න්තුවන්. තමාට ලබා නොදින බවයි විකනකාධීපතිවරයා මෙහිදී සඳහන් කළේ. මේ ගැන තොරතුරු අහනකොට. ආදම්ඳද දෙපර්මන්ත්‍රය මුදල් අමත්‍යංශයේ දේෂ්්‍ර නිධාරී ලක කියන්නේ අපි අත්සංකරපු ගිවිසුමානුව විගන කාධිපතිතුමාටත් ගිවිස්මේ පතක් බා දෙන්න බැහැයි කියලා. මේකේ අක්්‍රිය තත්ව පිළිබඳව විගෙන කාතිපත්තුමා නිතරම මේ ගිවිස්සුමේ තියන කොන්දේසි මොකක්ද කියලා දැනගන්නටත්. අපි ආයෝජනය කන මුදල් සඳහාේ හරි වැඩක් ගන්න පුළුවන් කියලා හොයා බලන්නටත් ගිවිසුමේ පිටපතක් ඉල්ලනකොට මේ නොලැබෙන ප්‍රශ්නය නිසා අද නීතිපති පාර්තිමන්තුව නිධාර උත් කැඳවල. රැමිස් තොරතුරු තාක්ෂණන පද්ධතිය ගිවිස්සුම. ඒ සිංගපූරු සමාගමත්යක අත්සංකරපු ගිවිසුම විගන කාධිපත්තුමාට ලබා දෙන්න. ල්ලිීමක් කර හැබැ අදත් එක ලැබුණේ නෑ එනිසා අපි බලාපොරොත්වෙන නීතිපති පාර්ත්මන්තුවේ උපදෙස් අරගෙන ඒ ගිවිසුම සඳහා හරියට විස්සර ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. ලංකා සාතස ආයතනය පාරිභෝකික බණ්ඩ හයක මිල අඩු කරතිබෙනවා. එම මිල අඩු කිරීම හෙටසිට ක්‍රියාත්මකයි. වල මිනිස් කිලෝ ක්‍රෑම එකක් රුපියල් තිහකින් අඩු කරති අතර එහි නව මිල රුපියල් එදහ සහත්සයක් බවයි සතුස ආතනය පවසන්නේ. ුදු කු ලොකෑම එකක් රුපියල් දහයකි නඩු කරති අතර එහි නවමල ුපල්ල එක සේ හැටනවවා. දේශය සුදු නඩු කිලවක් රපියල් එක ස අස හතරක අලවි කරන අතර ඒ රපියල් පහකි අඩු කරති බෙෙනවා. රතු පරිප්පු කිලෝකෑ එක මිල රපල් පහකි අඩු කරති අත නවමිල රපල් තුන්සේ හැට පහ කිරි සබා කිලෝකෑම එකමිල රපියල් හතරින් නඩුරති බෙනවා. හට සිට ක්‍රියාමක එහි නවමල රුපියල් දෙසිේය තිස් පහක් බවයි ලංකාස් සතුස ආයතනේ පවසන්නේ. නිදහසේ ෂත සංවත්සරිය දක්වා වූ ගමනේද, ඉන්දියාවත් ශ්‍රීලංකාවත් දෙෙරටේම අභවිවෘද්ධය උෙසා, සහයෝගෙන්ත්වල් බැඳගතයුතු බව ඉන්දිය භහකුමසාරිස් ගොපල් බාකලේ මහතා පවසනවා. බන්ඩාර්ණයක සම්ම්‍රන ශලාාවේ පැවතියුත්සේකටයක්ුමින් එමහතා මේ බව ප්‍රකාශ කලාා. ියාවේ ඇත්තහතර වෙන ජනුරජතිනය වෙන් චනාධිපතිවරානිල් වික්‍රම සිහ මතාකි ප්‍රධානත්වෙන් සමරුම් උත්සවයක් බ්ඩා නායක සමන්ත්‍රන ශලාාවේදී පවැත්පොන සංහින්දියාවේ රිීත්මය නමින් වැඩ සටහන සංවිිධහන කර තිබුණා. ඒසානදිග ඉන්දියාවේ නාගලන්ත් ප්‍රදේශීෙන් බිහිවී ලොක පිනීමට ලක් වූ UDX සහ ශ්‍රී ලංකාවේ හෙවි මෙටල් කවින්ටන් බැන්ඩ ස්ටික් මාට සංගිත කණ්ඩායම් එක්ව ප්‍රසංගයක්ද ඉදිරිපත් කළ. ශුලංකාවේ හැත්තෑ පස්සවන ජාතික නිදහස්සනැමරුම සහ. ඉන්දියාව මෙන්ම ශ්‍රීලංකාව අතර හැත්තෑ පස් වසරක රාජතාන්ත්‍රික සබන්තාවන්හි සැමරුම්ස් සනහා සහයෝගෙන් අප එක්ව යුතු අතර. නිදාහසේ ෂත සමත්සර දක්වා වූ වැඩපිළිවෙලට එක්ව කැපවීමටද. දරගයතු එම සහෝගේ පැවතියුත්තේ දේශපාලන නායකයන් ෘතිකන් විද්‍යාඥන්, රාජ්‍ය තාංත්‍රකයන් නිධහරය නිසාහ සිවිල් සේවකයන් අතර පමණක් නෙවෙේ. දෙරටේම අවෘද්ධය උදෙසා සමජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්ව යුතු බව මගේ විශ්වාසයයි. ආයි එන්න හදන ලාදරුවූ. ්‍ර ලංකාේ බර් වගාව තුළ මෙමන විට වලයාකාර පත්‍රපුල්ලි රෝකය, ව්‍යප්ත වෙමින් පවතින බැවින් ඒ වලක්වාකැනීම සඳ තයුතු පියවර පිළිබඳ දැනුව කිරීමේ මාධ හමුවක් රජේ පරෝෘතයේ දෙපර්තිමේන්ේදී අද පැවැත්වනා. රෝග පානය කිරීම සම්බන්ධයෙන් කාර්සාධන බලකායක් ස්ථාපිට කල්ලා මේ වෙනකොටේ කාරිසාධන බලකායේ නිර්දේශ තීරණනුව කටයුතු කරමින් පවතිනවා පහොගේ වසර කපතුළ මිරෝග හඳුනා ගැනීම ඒ අදි පර්ේෂ කටයතුවලට මමාත්‍යශක කරුවඇත්තුමාගේ මධ්‍යත්මීමස අශ්‍ය මුදල් ප්‍රති පාදනි පෙන්න් කල දර තියනේ වගේම අශ්‍ය රාසායකදවිය ඇතුළ උපකනලබ ගැනීමට මුදල්වෙන්න් කලතින වාස ත ප දියට පොත් ෝකතම බලපාන ප්‍රශ්ඥයක් ලංකාවතයෙන් ප්‍රශයක් විතරක් නෙවේ දඒකට අපි ලෝක සම්බන්ධ වෙලා ර්‍රබ පා අත විදිර වගේ අප මිස් ේක දව කරන සම්බන්ධෙන් ප ට හිල්ල දන බ දාගෙන යන්න මිනිස් ්‍රේක වශෙන් සහ බ පාශන අයතන වශයෙන්, අපි කැපවෙලා අනිකුත් සියනුම් අතතක සම්බන්ධ වෙලා අපී වැඩ ර ුතු කරග යනවා. කුඩාවතුුවන්සේ මේ රෝගය පැතිරීම තිෙනට අඩුවන්සේ අරජයෙන් වැඩි අවධානයක් යොමු කරවා මේ කුඩාවතුුවන්සේ රබර් ගොවිීන් සඳහා ඔුන්ට යංකිසි සහනයක් සලසාදීම සඳහා रोෝග් ප්‍රතිකාර කිරීම සඳහා වශ්‍ය කරන දියර් වර්ග විශ්වාලීම සඳහා අවශ්‍ය කරන විසුරණ යන්ත්‍ර අමාත්‍යන්සේ ප්‍රතිපාතනයටතේ මනිදී අරගෙන අපි ගෝවිංගත ලබා දුන්න ප්‍රත්නකර කළුතර කෑගල්ල முනරාගල ගාල් කියන ප්‍රාධිසි පහ තුමේ ප්‍රාදිශ්ිකාරයාල වලට යන්ත්‍ර සහ ත්‍රසයින් රව්ව බෙලා හැටලා තියෙනවා අවස්සේ ගොබීන්ට අවස්‍ය තැන් වලද. යන්ත්‍ර සහ රසයින් රවේ ලබාදීලා ඔවුන්ලවා වගාවට යෙදවිම සඳහා. සියලුම ක්‍රම අුගමනය කරමින්. අවශ්‍ය ස්ථානවලදී බේත් පාවිච්ි කරලා දිලීරනාශක පාවිච්චි කරමින්, අපි බලාපොත්තු වෙනවා. රෝගගේ ර්ධනය කරන්න මේ පෙන්නල තියෙන්නේ ඇතරම යරෝගය හඳුණගන්න ලක්ෂණය. පුළුවන් තරම් මේ පත්‍ර හැකිතාක් මේටික පුලුස්සා ගැනීමෙන් අපිට පුළුවන් පරිසරයේ එකතු වෙන විස බීජ ප්‍රමාණය ආවමයයක් කරගන්න පුලුස්සා ගැනීම කරන්න බැරි දැන්. ්‍රබර් පේලි අතර. කානුවක් සකසල මේ කොල රොඩ ඔක්කො මේ කාන්ුවටය දලා කොම්පෝස්ට හදා ගැනීමට අ කරන්න. අපි දිලීර නාශක. දෙක් නිර්දේශ කරනවා සංස්ථානික වර්ගේ දිලීරනාශක, කාබිින්්ඩ සීම් කියන එක සැලවැනි දිලීරනාශක තමයි ඩාත්මික්‍රියාකාරීවෙන්නේ දෙවනවා අපි නිර්දේශකොට ඇති දිල්ිරනාශක තමයි හෙක් කොන ල් කියල කිය කියන්න මේ රෝග සඳහා දිලීරනාාශක රදාගනීමේදී මාත්‍රාව ගැන සැලකිරමත්ව වන්න ඕනි නිවැරදි ආකාරයට මර්ධනය කරන්න ඕනි නැත්තන්ම් මේ දිලීරනාශක යදනකොට හැකිතක් පාන්දරීම කරන්න ඩෝනඕෝනි. ලාදුරු රෝගය යලිත්තාවක් ක්‍රමයෙන් පැතිරයාම හේතුවන් ඒ සම්බන්ධීෙන් අවධහනයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව. වැලිසර ලාදුරු මර්ධන ව්‍යපාරයේ අධ්‍යක්ෂ විශේෂන වෛද්‍ය ප්‍රසාද රණවීර මහතා පවසනවා මාධ්‍ය හමකට එකක්මෙන් ඒමහතා මේ බව ප්‍රකාශ කලා. ලෝක ලාදුරු දින නිමිත්තෙන් ලබන විසින් නමවනදා පාකමනක් මොරටව ලුණාව මහල් නිවාස සංකීනාවට ප්‍රදේශවයෙන් ආරම්භ කන බවද මෙම මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා ලංකාවේ. වාර්තාවන රෝගීන්ගෙන් සියයට හතලයක් වාර්තාාවන්නේ බස්නාහිර පලාතෙන්ඒ බස්නාට පලාාතනුත්සයට පනහකවිත වාර්තාාවන කොළම දිස්වක්. ඉළඟට රතු කලාප ළමලාදුරු පැතිරන කලාප ගතොත් ජනතාවෙන් මිලියනටක් ලක්ෂසුවක්ම ඒ ප්‍රදේශ ජීත්ත වෙනවා සන්දෝයෙන් ගැන කමැති ලාදුුරෝගේ සම්පූර්ණය තුරන් කර වු දාහයකා ගතකරු ප්‍රදශිලිකම්කාවල් පනස්පයක් ලංකාව ද. ලක්ෂ ස්පාවිත ජනතාවගේ ලාදුුවෙන් ොර කලාපේ ජීවෙනවත් ගැන්කලුවන්. තමන්ගේ හමේ පාටට වඩා අඩුාටක් ලපයක් කියයනවන අන්නේ ඒ අවස්ථාව කැලිලමත්ෙන්න්න ගොඩක් හිතන්නේ අලුහමක් කියන්නේ බහුට අලහමක් වන්නවා නමුත් ඒ ලාගුත් දෙන්න පුළල කු තන්න ෑ නනාට. පෙල්ලම ැනගත්වත් ඒ පෙල්මේ ශිෂලක්ෂ මයි දැනීම අනිත්තැවට කොඩක් අඩුවන්න පුළුවන් ඇේ අදුවම ගැනනක ඩපල ඉන්න පායගන්නේ. ම සමාලාටන මූනතින පැල්ලන්දින ඒයි කොච්චකාලයක්ය දනීම ඩුවවෙන්න. ඊළඟටඒ ස්නනාාවරට පපන අස්ථයිම කොදවෙන්න පුුවන්.ඒය අදාල ස්නාමත් එක් අතගත්තුත් ඒ අතේ හිරිවැටීම කගේෙන්න්න පුළන් රෝගින්න්. පඉල්ලා සිට්න මේ ශේෂයෙන් ජනතාවගේෙන් විශේෂම දෙමෝපියන්ගින් තමන්ගේ හරි තමන්ගේ දරුවන්ගේ හරි චරීරයේ හමේ පාට වඩ අඩු පාට් ලපයක් තිබ්බොත් කරුණා කරලා ලංඟමතින් රජේරෝ වලේ සමීරෝක සායනයට ඇන්ඩි දරු වෙන සාමානිකරනද හොට පැනල් ිය නොට පිට වැට කන මු දැම්පොඩ්ඩක් අමාරුගතයක් එවනවා රිගතයක් එවන හම ලඟමතිය රජේරෝ හලේ සමීරෝකසායිනයට ඇන්න. අමත ොම තිතරහල වෙන තින මරන්ක ලහ මදම ද සහන සති වස් පහම ද ට න හසර ක් න ස සුල ද ේ ව ක් ලාදරක සැකතින පන ල එක ලාදුු තුරන් කරලා ම ආදර ක්මට අඩුරගෙන ො ඩ රග . නිරට සියලුම ජාතික පාසැල්වල, රුසියයානු භාෂාව හඳන්වාදීමේ වැඩස්ථානක් ආරම්භ කරති වෙනවා. එම වැඩසිටහන අද පෙරවරේ, රුසියාන තනාාපති වැන්න සගරියම් මහතාගේ ප්‍රධානත්වයෙන් රෘසියානු නිවහනේදී ආරම්භ කෙරුණා. රජ පාසල් වව රුසියනු භාෂාවකන් විීම සිදු කරන ගුරුරුන්ගේ සමුලුවක් රුසියානු නිවහනේදී පැවැත්වුණ. ලංකාව රුසියාව මි්‍ර ටක් ලෙසලකන බවත් මිනිසා රුසියනු භහෂාව ශ්‍රීලංකාවතුළ ව්‍යාපතරීමට උනන්දු වන බවත් මෙහිද අදහස් තැක් වූ රුසියා තානාපතිවරයා සඳහන් කලා. දැනට තිවෙන පුරා පාසල් වෙසක පමන රුසියා භාෂාව ඉගැන්වීම සිදු කෙරෙනවා. තම භහෂාව ශ්‍රීලංකාේ තරුණ පරපුර සමඟ බෙදා කනීම අර්ුණ බවයි තානාපතිවරයා මෙිහිදී වැඩදිටත් කියයා සිට. යු භහෂාව ගන් වෙන ගරවරුට ස්තුතිය පළ කරන බව මෙහිද අදහස්තක් වූ රුසියන්ු තානාප්‍රතිකා්‍යයාලහි පළමුලේකම් සහ රුසියන්ු නිවහනය භ්‍යක්ෂිකා මරියාපෝවන් මහත්මිය සඳහන් කළා. අද කාලබන තොරතුරු ගෙනේ නේ බනුක්ෂය හීන් වැල. හෙටදිනේ කාලගුණය පිළිබඳ අවධහනයොමු කරන විට නැගෙන් හිර සහ වුව පලාත්වලත්. ම්බතට සහ පො නුවදිස්ට්‍රික වලත් සිහින් වැසිවාරකකිහිපයක් ඇතිව හැකි බග කාල්ගුණ විද්‍යාදේ පාර්ලමේන්තතු සඳහන් කරනවා. ස්නාහිර සහ සබර්ගුමපලාාත්වලත් මහනුවර නරෙලිය ගාල සහම් මාතර දිස්ශට්‍රිකවලත් සවස්කාලයේදිී හෝරාත්‍රි කාලයේදී තැින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවනට මුදු ප්‍රදේශ පිළිබඳ අවධානයොම් කිරීමේදී තැනින් තැනත් සවස්කාලයේදී හෝරාත්‍රී කාලයේදී වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇතිවේ හැකි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකවමමුහදු ප්‍රදේශ රාලුවීමේ හැකියාවක් පවතිනවා. ුන් මන්න්නේ සනදෙසින් සතුළගේ වේග ප කිලෝම විස්සත් තිහත් අතර විය හැකි බවයි කාලගුණ විද්‍යාධය පාර්තිමේන්තුව නිවේදනය කරන්නේ බිඳවැටුණු මයිකොෆ් විදෙස් පොත් ගෙන ඒමට මොක්ෂාපෙරර සුතනාව. නවසී ලන්තේ නව අග්‍රාමාත්‍යවරයා විදිහයට කස් හිපකින්ස් අද දියවරුම් දුන්නා. හදල සද හැරදි ක්‍රස් හිප්ගෙන්ස් ලබන නොවම්බර මාසේදක්ව අග්‍රමාති දුරේ කටයුතුකිරීම නියමතයි. Chrisස් හිපකින්ස් පසුගේ සිත වනදා කම්කරපක්ෂයේ නායි්‍යයාලෙස තරරිත් වනා. ක්තෝමවර් මාසයේද නසීලන්ත මහමතිවරණය පවැවීමට සැසුම් කළ තිබෙනවා. මාත්‍ර අග්‍රාමාතති දුරෙන් නික්මයන ජසින්ඩා ආඩෙන්න්ජ් සුබ පැතිමසඳහා සීකනක් පර්ලිමේතු ක්‍රීඩාගනයට රැස්වසිලාා. ජසිඩා අටන් තම පාර්ිමේතු සාමාචිකයන් සියල්ල වැලඳගෙන පිළිමැන අවර්ථපේති සංහසිටින ආකාරයද බවිදස්මාගෙන් මෙිනිස්ස වාර්තා කරතිබුණා. උතුරු කොරියාවේ පියන්යන් අගනුවර දින පහකට වසා දැමුණ ඒ හඳුනානුගත් ශවසන රෝගයක් හේතුවෙන් සන ரோගේ වැලඳු පියயும் என்වැසියන්ගෙන් රහල් පිරිකොස් ඇතිබවයි වාර්තා වන්නේ. සම් ප්‍රතිශාව உ කැස්ස ආදය මෙම ශොසන රගේ රෝකක්ෂனைයි උතුර කොறிයාන්ු සෞඛ්‍යංශ නිකුත් කල නිවදයක දක්වෙනවා. මෙම සංචරනසිීමාව ලබන රිතාතෙක් ්‍රාත්මකවන ආතර. එම காලසීමාව ඇතුළත නිවැස් වලට රந்தීසි னை. උතුදුර කறியானනු රජය අගුණුවර වැසියන්ට උපදෙස්ලබදී තිබෙනවා. සංචරන සமா පනව ඇති කාලසිීමமாාව නිවැස්වල රැඳීසිටමින් දිනකට දෙවරක් කෝතවක් உඋන පරිීක්ෂා කරන්න. උතුර றி யான සඛ්‍යශ. නගරවෙසින්ට දැනම් දී තිබෙනවා. අගනුවර ව්‍යාප්ත වන මෙම ශසන රෝගය ොID-19 වරසේ උත්සන්නවීමක් දැයි සැකෙරුණද උදුරකරියයානු රජයෝහ සෞකි බල හරින් මෙ සම්හන්යෙන් කිසිවක් පවසා නැහැ. ලොවපුරා විශාල පිරිසක් අපහසුතාවට පත්කරමින් මයිකෝ Microsoftෆ් අව්ලුක් සේවාව බිඳ වැටුනා. ලොව පරා මයිටරෝෆ් පරිශීලකන් මලියන දෙසිය අසුවකට වැඩි පිරිසක් දැඩියාපහස්තාවක්කට පත්වනා. අව්ලුක්සාහ ටිම්ස් ඇතුරු සේවා මෙලෙස බි වැටී ඇති බවයි විදස් මාධිවර්තා කරන්නේ පැයත් දෙකකට ආසන්න කාලයක් මෙම බිඳ වැටීම සිදුවී ඇති අතර ඊට හේතුව සොයා විර්ශණයක් ආරම්භ කර ඇති බවයි මයිකරෝ Microsoftොට් අයිතනය සහන් කරන්නේ එ සමගින් අටන සවසාහයිතිය ප්‍රධාන පෝට්තිි විකාශය අදට නිමාවට පත්වනවා ඔබට සුබරත්යක් අබෝන්